කුඩා දරුවෝ ඇතැම් විට නිවෙස්වල බිත්ති මත පවා විවිධ චිත්‍ර අඳිනු දක්නට ලැබෙනවා. ඔවුන් විසින් අඳිනු ලබන එවැනි චිත්‍ර පිළිබඳව දෙමාපියෝ කිසිදු අවධානයක් යොමු නොකිරීමද සිරිතක්. ඒත් කුඩා දරුවන් විසින් අඳිනු ලබන එවැනි ඇතැම් චිත්‍ර මගින් ඔවුන්ගේ පෙරභව සිදුවීම් අනාවරණය වූ අවස්ථා තිබෙනවා. පුනර්භව පර්යේෂණවලට ලක් වූ ඇතැම් චිත්‍ර පෙරභවයේ පාරිසරික දර්ශන සහ පෙරභවයේ මරණයට තුඩුදුන් මාරක අනතුරුද විදහා දක්වන චිත්‍ර ලෙස පිළිගැනීමට සිදුවුණා. පෙරභවයේ හෙලිකළ දරුවන් රැසක් සිය මරණය සිදු වූ ආකාරය චිත්‍ර මගින් ඇඳ පෙන්වූ සිදුවීම් දේශීය මෙන්ම විදේශීය පර්යේෂණ අතරද තිබෙනවා. ඇතැම් දරුවෝ ඔවුන් විසින් එවැනි දර්ශන අඳිනු ලැබුවේ බහතෝරණ අවධියටත් පළමුවයි. එවැනි පුනර්භව සාධකවලට සම්බන්ධ චිත්‍ර රැසක්ම රිය අනතුරු සිදු වූ අන්දම නිරූපණය කරනු ලැබුවේ මාපියන් සහ පර්යේෂකයන්ද පුදුමයට පත්කරවමින්. මේත් එවැනි වූ පුනර්භව කතාවක්. තවමත් සිව් හැවිරිදි වී පසුවන මෙම දරුවා ඔහුගේ පෙරභවයේ බිරිය සහ දියණිය සොයාදෙන ලෙස ඉල්ලා සිටින බැව් දෙමාපියෝ පවසනවා. නුවරඑළිය රෝහලේදී මෙම දරුවා උපත ලබා ඇත්තේ 2014 වසරේ මාර්තු මාසයේදී. තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා වූ ඔහු පෙරභවය පිළිබඳ ප්‍රථම වරට අනාවරණය කර ඇත්තේ මහා මාර්ගයේ ගමන් කරමින් තිබූ ප්‍රාඩෝජී ප්‍රත්‍යක් දැකීමෙන් පසුවයි. එදා එම ජී ප්‍රතේ දුටු දරුවා මටත් තිබුණේ ඔය වගේ එකක් යැයි පැවසූ බැව් දරුවාගේ මව පවසනවා. ඊට දින කිහිපයකට පසු වැලි ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් දුටු දරුවා එදා මගේ ප්‍රාඩෝ එක හැපුණේ ඔය වගේ සෑන් ලොරියක යයි හෙළි කර තිබෙනවා. අනතුරුව ඉතා කුඩා කල සිටම ට්‍රක් රථවලට අධික ලෙස බියවීමක්ද දක්නට ලැබී තිබෙනවා. ප්‍රාඩෝ රථයේ ට්‍රක් රථයේ හැපී ඇත්තේ ඔහු එය පදවාගෙන යන විටදී බැවුද මෙම දරුවාට මතකයි. බිරිය සහ දියණිය සමග දෙමහල් නිවසක පදිංචිව සිටි බැවුද මෙම දරුවා හෙළි කරනවා. එදා අනතුර සිදු වූ අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු විසින් ඔහුගේ රියදුරු බලපත්‍රය ලබාගත් බවත් ඒ වන විට ඔහුගේ හිසින් රුධිරය ගලා යමින් සිටි බවත් මෙම දරුවාට මතකයි. මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණය සිදු වූ බැවුද මෙම දරුවා අනාවරණය කරනවා. අනතුර සිදු වූ ප්‍රදේශය පිළිබඳව ඔහුට මතකයක් නැහැ. ඒත් ඒ වන විට පදිංචිව සිටි ප්‍රදේශය නුවර බැව් පවසා තිබෙනවා. එහෙත් දැනට සති කිහිපයක සිට කටුගස්තොට සිටි බැව් ඔහු හෙළි කර තිබෙනවා. දියණිය හා බිරිය පිළිබඳව ඉතා හොඳ මතකයකින් සිටින මෙම දරුවා ඔහුගේ පෙරභවයේ දියණිය ඒ වන විට 4 වසරේ ඉගෙනීම කළ බවත් බිරිය කිසියම් ව්‍යාපාරයක යෙදී සිටි බවත් හෙළි කරනවා. බිරියට කතා කිරීමට ජංගම දුරකථනයක් තිබූ බව පවසන මෙම දරුවා එම ජංගම දුරකථනයේ අංකයක්ද සඳහන් කරනවා. එහෙත් ඔහු පවසන අංකයේ ඉලක්කම් කිහිපයක් පමණක් ඔහුට මතක තිබෙනවා. ඔහු ඒ බැව් පවසමින් අනාවරණය කරන අංකයට 0.72253 යන ඉලක්කම් කිහිපයක් ඇතුළත්. ජංගම දුරකථනයක් දුටු විගස ඒ ලබාගෙන එමගින් බිරියට කතා කිරීමට උත්සාහ ගැනීම මෙම දරුවාගේ සිරිතයි. ගුරු යුවලකගේ පුත්‍රයෙකු වන මෙම දරුවාගේ හිසේ සහ පිටුපස උපතින් කැළැල් කිහිපයක් දක්නට ලැබුණු බැව් බව අනාවරණය කළා. මෙම දරුවා හෙළි කළ පෙර භවයේ තොරතුරු ලිඛිතව සටහන් කර තිබෙන්නේ මෙන්න මේ විදියටයි. ප්‍රාඩෝ එකක් තිබුණා. කළු පාට ප්‍රාඩෝ එක විකුණුවා. නිල් පාට ප්‍රාඩෝ එකක් ගත්තා. බිරිය සිටිනවා. ජනිත් මගේ යාළුවා. දුවෙක් ඉන්නවා. දුව පාසල් යනවා. දුව 4 වසරේ ඉගෙනීම ලැබුවා. නිවසට යෑමට කොන්ක්‍රීට් පාරක් තිබුණා. කටුගස්තොට හිටියා. තට්ටු දෙකේ ගෙයක් තිබුණා. මහජන බැංකුවේ ගිණුමක් තිබුණා. කාඩ් එකෙන් සල්ලි ගන්නවා. ප්‍රාඩෝ එකේ දුව පාසල් ගෙන ගියා. ප්‍රාඩෝ එක සෑන් ලොරියක හැපුණා. හිස තුවාල වුණා. හිසෙන් ලේ ගැලුවා. රෝහලට ගෙන ගියා. නුවර රෝහලේදී ඇස් පිය වුණා. මෙම දරුවා පෙරභවයේ හෙළි කිරීම ආරම්භ වූ අන්දම මව පවසන්නේ මෙන්න මේ අයුරින්. මගේ දෙවැනි දරුවා ඉපදීම සිදු වූ අවස්ථාවේම හිසේ කැළල් දෙකක් දුටුවා. පිටුපසත් කැළලක් පිහිටා තියෙනවා. එයාට මාස 9 වෙනකොට ඇවිදින්න පුළුවන් වුණා. අවුරුද්දක් යනකොට කතා කළා. පුංචි කාලේ ඉඳලම ට්‍රක් රථයක් දකින විට පුදුම බයක් ඇති වෙනවා. අනෙක් වාහනවලට ඒ බය තිබුණේ නැහැ.
දවසක් අපි එයත් එක්ක ගමනක් යනකොට ප්‍රාඩෝ ජීප් එකක් දැක්කා. ඒක දැකපු ගමන් මටත් තිබුණේ ඒ වගේ එකක් කියලා කිව්වා. අපිට එය එතරම් තේරුමක් උනේ නැහැ. නමුත් එවැනි ජීප් රථයක් දකින විට එය නැවත නැවත කියනවා. අපි යාගෙන් විස්තර අහන්නේ නැහැ. දරුවගේ තාත්තා ඒ තොරතුරු අහනවට කැමති නැහැ. ඒත් පුතා එයාගේ මතකයට එන දේවල් වරින් වර කියනවා. එයාට හිතෙන විදිහටයි එයා කියන්නේ. මගේ නෝනා ලස්සනයි. මට දුවෙක් ඉන්නවා. දුව ඉගෙන ගත්තේ 4 වසරේ. එයාව මම ඉස්කෝලේ එක්කන් යනවා. අපි හිටියේ තට්ටු දෙකේ ගෙදරක. ඒ ගෙදරට යන්න කොන්ක්‍රීට් පාරකින් ගිහින් යන්න ඕන. අපි බෙහෙත් ගන්න නුවරට එනවා යයිද වරින් වර කියනවා. ටිපර් කියන වචනේ කියන්නේ නෑ. එයා කියන්නේ සෑන් ලොරියක් කියලා. එයාගේ මුලින් තිබුණු ප්‍රාඩෝ එක විකුණලා වෙන එකක් ගත්තා කියලා කිව්වා. මුලින් තිබුණු ප්‍රාඩෝ එක කළු පාටයි. ඊට පස්සේ ගත්තේ නිල් පාට එකක් යයි නිතරම කියනවා. ප්‍රාඩෝ එක සෑන් ලොරියක හැපුණා. මාව නුවර ස්පිතාලෙට අරන් ගියා. එහෙදි ඔපරේෂන් එකක් කළා. මාව බලන්න නෝනායි දුවයි ආවා. ඒ අයට කතා කරන්න බැරි වුණා. මගේ ඇස් පිය වුණා. දුවයි නෝනායි ඇඬුවා. දුව ඉගෙන ගත්තේ 4 වසරේ. නෝනට ටෙලිෆෝන් එකක් තිබුණා. ඒකේ නම්බරය 0.72253 වගේ එකක්. අපේ ගේ තිබුණේ කටුගස්තොට තට්ටු දෙකේ ගෙයක්. මට මහජන බැංකුවේ කාඩ් එකක් තිබුණා. ජනිත් කියලා යාළුවෙක් හිටියා. ටී-ෂර්ට් වලට මහත් ලැදියාවක් දක්වන ඔහු පෙර භවයේදී වර්ණ ටී-ෂර්ට් ඔහුට තිබූ බව පවසනවා. මාපියන් ගෙනවිත් දෙන එවැනි ටී-ෂර්ට් ඔහුගේ පෙර භවයේ ඒවායයි හැඳින්වීමටත් ඔහු පුරුදුව සිටිනවා. මෙම දරුවාට බාල සොහොයුරෙක් සිටින අතර එම සොහොයුරා බලා ගැනීමට තම දියණිය කැඳවාගෙන එන ලෙසද ඔහු දෙමාපියන්ට පවසනවා. එදා මාව ඉස්පිරිතාලේ අරන් ගියාම ඔපරේෂන් කළා. නෝනායි දුවයි මාව බලන්න ඇවිත් හිටියා. මම නෝනත් එක්ක කතා කරන්න හැදුවා. ඒත් කතා කරන්න බැරි වුණා. මගේ ඇස් දෙක පිය වුණා. මෙම දරුවා නිතරම හෙලි කළා. අනතුරු සිදු වූ ආකාරයේ ඉතා හොඳින් ප්‍රකාශ කරන ඔහු පවසන්නේ ඉදිරියෙන් පැමිණි ට්‍රක් රථය තම ප්‍රාඩෝ ජීප්‍රිය හැපුණු බවයි. ට්‍රක් එකේ ඩ්‍රයිවර් බීලා හිටියායයි කියනු ඔහුට ඇසුණු බවද මෙම දරුවා පවසනවා. මව පවසන්නේ මෙම දරුවා පෙර භවයේ ගෙන හෙලි කිරීම පෙරටත් වඩා දැන් වැඩි වී ඇති බවයි. පෙර නිවසට රැගෙන යන ලෙසට දැන් ඔහු ඉල්ලා සිටිනවා. දරුවා පවසන පරිදි පෙර භවයේ දියණියට දැඩි ආදරයක් දක්වන බවත් ඇතැම් විට පියාගේ දුරකථනය ගැන දියණියට කතා කරන අයුරු නිරූපණය කිරීමට පුරුදුව සිටින බවත් මව පවසනවා. දුරකථනයේ මගින් දුවට අමතමින් දුවේ පරිස්සමින් ඉන්න ඔයා අද ඉස්කෝලේ ගියාද? අම්මා ගෙදර ඉන්නවද? ආදී වශයෙන් හඬ නගා කීමද අතිශය පුදුම උපදවන බැව් දෙමාපියෝ පවසනවා. දරුවාගේ පෙර භව තොරතුරු අනුව ඔහුගේ පෙර නිවස සොයා ගැනීමට දැන් මාපියෝ උත්සාහ කරනවා. ඒ පිළිබඳව දරුවාගේ පියා දරුවාගේ ප්‍රකාශ හෙළි කරමින් කියා සිටියේ ඔහු පැදගිය ප්‍රාඩෝ රථය අනතුරට පත්වන අවස්ථාවේ දියණිය සිටියේද නැද්ද යන්න පිළිබඳ පැහැදිලි නොමැති බවයි. කෙසේ වෙතත් දියණිය පාසල් ගෙන යාමට ඔහු ප්‍රාඩෝ ජීප්‍රියෙන් යන බව හෙළි කර තිබෙනවා. පෙර භවයේ පුද්ගල නම් ලෙස ඔහු අනාවරණය කර ඇත්තේ ජනිත් යනුවෙන් නමක් පමණයි. ජනිත් මගේ යාළුවායයි ඔහු ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. රූපවාහිනියෙන් තට්ටු දෙකේ නිවසක් දුටු ඔහු අපේ ගේත් ඔය වගේ යයි වරක් පවසා තිබෙනවා. ප්‍රාඩෝ ජීප් රථය කළු පැහැ සහ නිල් පැහැ යන වර්ණ දෙකද ඔහු හෙළි කර තිබෙනවා. වැලි පැටවූ ලොරිවලට මෙම දරුවා අධික බියක් දක්වනවා. මෙම දරුවා අනාවරණය කරන තොරතුරු අනුව ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටි මහනුවර හෝ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකුගේ ජීවිත තොරතුරු හෙළිවනවා. දියණියක් සිවවන වසරේ ඉගෙනීම ලබා ඇති අතර පියා මරණයට පත්විය ඇත්තේ ප්‍රාඩෝ රථයක් අනතුරට පත්වීම නිසායි. මෙම දරුවා පවසන අන්දම දෙමහල් නිවසක ඔවුන් ජීවත්ව සිට තිබෙනවා. ප්‍රාඩෝ රථයේ නිවසේ තිබූ බව සහ නිවස මතකයේ ඇති අයුරු ඔහු චිත්‍රයට නගා පෙන්වා තිබෙනවා. මෙම දරුවා හෙළි කරන තොරතුරු වලට සමාන අයෙකු හෝ එවැනි පවුලක් පිළිබඳ සොයාගත හැකිනම් පූර්ණ පරීක්ෂණයක් කිරීමට දෙමාපියෝ කැමැත්ත පළ කරනවා. ගැනීම ඉරිදා ලංකාදීප පුවත්පත. මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව subscribe කරලා bell සලකුණ සක්‍රිය කරන්න. ඒ වගේම
ලයික් කමෙන්ට් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.